අත්දැකීම් අපේ ජීවිතවලට එකතු වෙනවා. ඒ අත්දැකීම් සමහර විට හොඳ අත්දැකීම් වෙන්න පුළුවන්, නැත්නම් කටුක බැහැර කරන්න හිතන අත්දැකීම් වෙන්න පුළුවන්. අපිට තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න හිතන අත්දැකීමක් අපි බෙදාගන්න විවිධ මාධ්‍යන් භාවිත කරනවා. ඒ අතර කලාවට හිමිවෙන්නේ සුවිශේෂ තැනක්. කෙනෙක් ලබන අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කරන්න කලාකරුවා විවිධ මාධ්‍ය උපයෝගී කරගනිමින් තමන්ගේ කලාව නැත්නම් තමන්ගේ ඒ අනුභූතිය එළියට දක්වනවා. ඒ අතර කවිය සුවිශේෂ වෙනවා. අපි අද දවසේ සිව්මන්සලෙන් කතාබහ කරන්නේ එවන් කවි කරුවන් දෙදෙනෙක් ගැන, ඔවුන්ගේ කාව්‍ය සංග්‍රහයක් පිළිබඳව රජරට විශ්වවිද්‍යාලයේ සිදත් මදීර රන්දෙනි හේරත්, ඒ වගේම නාලක සම්පත් බණ්ඩාර දිසානායක, ආයුබෝවන් ඔබ දෙපළටම. ආයුබෝවන්. සිදත්, ඔබ සහ නාලක එකතු වෙලා කරපු මේ කෞගී සරණිය කෘතිය පිළිබඳව අපි කතා බහ කරන්නේ, මේක හඳුන්වලා තියෙන්නේ ඉර මල විදිහට. මං කැමති මොන වගේ අත්දැකීම් පාදක කරගෙනද, මොන වගේ අරමුණකින්ද මේ කවිපත නිර්මාණය කරන්නේ, කොයි විදිහටද, මොන වගේ තේමාවන්ද ඔබ පාදක කරගත්තේ? ඔබ විශ්වවිද්‍යාලයේ මොන පීඨයේද? ශාස්ත්‍ර පීඨ. සමාජ විද්‍යා මානව ශාස්ත්‍ර පීඨයේ. අපි ඉගෙන ගන්න අපි දෙන්නම සිවන වසරේ. ඉතින් තාරුණ්‍ය ගත කරන්නේ විශ්වවිද්‍යාලයේ. ඉතින් විශේෂයෙන්ම අපි ආදරය, විරහව, ඒ වගේම අපි මේ පරිසරයත් එක්ක තියෙන ලෙංගතුකම්, ඊළඟට මිත්‍ර සම්බන්ධතා, ඒ වගේ ආර්ථික, සමාජීය, දේශපාලන කාරණාත් එක්ක තමයි අපි මේ කවි ගීත ලියන්න පෙළඹුණේ. ඉතින් අපි විශේෂයෙන් මේ රජරට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට අපිට ලැබිච්ච අත්දැකීම් තමයි විශේෂයෙන් මේ ඉරමල කාව්‍ය සංග්‍රහයට එළි දක්වන්න අපි බලාපොරොත්තු වුණේ. ඉතින් විශේෂයෙන් මට කියන්න ඕන මිල මේ රජරට විශ්වවිද්‍යාලයේ මහසංගමයේ කලානුකමිටුව සංවිධානය කරපු සුසර ප්‍රභාෂී අලුත්ම නිර්මාණකරුවන්ට අත දෙන මේ වැඩසටහනක තමයි අපේ ඉරමල කාව්‍ය සංග්‍රහය ඉදිරිපත් වුණේ, දොරට වැඩුණේ. ඉතින් විශේෂයෙන් ඒ තරදී ඇද්ද ශිෂ්‍යෝන්ට අපි සූතිවන්ත වෙන්න ඕන. විවිධ පීඨයන්නේ පීඨ පහකින් සුසැදී මේ පීඨයන්ගෙන් තමයි ඒ ශිෂ්‍යෝ ආධුනික නිර්මාණකරුවෝ 12ක් අලුත්ම ගීත 16ක් රජරට විශ්වවිද්‍යාලයේ දැක්ුණා. ඉතින් අලුත්ම ගීත කලාවක් රජරටින් බිහි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එවැනි අවස්ථාවක තමයි අපේ මේ කාව්‍ය සංග්‍රහය ඉදිරිපත් වුණේ. විශේෂයෙන් මට කියන්න තියෙන්නේ අලුත් නිර්මාණකරුවන්ට ඇත්තම අර්ථය වගේම ශබ්ද ගුණය විතරක් බලන්නේ නැතුව අර්ථය මේ ගීතයට කවියට යොමු කරන්න, විශේෂයෙන් එක රැයකින් ජනප්‍රිය වෙන, විශේෂයෙන් ජනප්‍රිය වෙන බලාපොරොත්තුවක් අපි ජනප්‍රිය වෙන බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක අපිට ලබා ගන්න පුළුවන්ද කොයිතරම් දුරට? අපි හිමින් යන්න ඕන ගමනක් මේක. ඉතින් ඒ හිමින් තමයි අපි සිදත්, අපි ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ අපිට මේ අවස්ථාවට එන්න බැරුණොත් විශේෂ දක්ෂ සංගීතඥයෝ ඉන්නෝ, ඒ වගේම ගායකයෝ ඉන්නෝ, රංගන ශිල්පීන්, එදා සුසර ප්‍රභාෂී වැඩසටහන දායකත්වයේ වුණ ලබා දුන්නා. විශේෂයෙන් අපේ සෞම්‍ය මල්ලි රජරට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න නිවේදන ශිල්පියෙක් මේ ස්වාධීන රූපහානි. ඉතින් ඒ අය අපිට විශ්වවිද්‍යාලයට ආවරණය. ඉතින් ඒ අය හැමෝම එකතු වෙලා අලුත් කලාවක් බිහි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නාලක, ඔබ සඳහන් කරන පරිදිම සරසවි ශිෂ්‍යයා පිළිබඳ විවිධ අර්ථ නිරූපණ සමාජය තුළ පැතිරෙමින් තිබෙන අවධියක සරසවි ශිෂ්‍යයා තමන් තුළ තිබෙන නිර්මාණ මේ ආකාරයෙන් එළිදැක්වීම පිළිබඳව මමත් සතුටු වෙනවා. මමත් සරසවි ශිෂ්‍යයෙක් විදිහට ගත කරපු නිසා විශ්වවිද්‍යාලයේ සුසර ප්‍රභාෂී ප්‍රසංගයත් එක්ක ඊට සමගාමීව තමයි මේ කෘතිය එළිදැක්වීම සිදු වෙන්නේ. කොයි විදිහටද මේ ප්‍රසංගය සංවිධානය වුණේ? කොයි අරමුණු ඇතිවද සංවිධානය වුණේ? ඇත්තටම දන්නවා මේ අවධියේ ඇත්තටම පෞද්ගලික නාලිකා වල ආයතනවල අපිට ලබා ගන්න පුළුවන් අවස්ථාව අඩුයි. ඒ අවස්ථාවේදී මේ ස්වාධීන රූපහයට මට මතක් කරන්න බැරි වුණා. මගේ හෘදයාංගම ස්තුතිය මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕන මෙවැනි ආධුනික කලාකරුවන්ට අත දීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔබ කිව්වා අමිල මේ සුසාර ප්‍රභාෂී, ඒ කියන්නේ නිර්මාණකරුවන්ට තමන් තනියම පොතක් එළිදක්වන්න බැරි නිර්මාණකරුවන් ඉන්නවා. තමන්ගේ ආර්ථික අපහසුකම්, ඒ වගේම තමන්ගේ නිර්මාණ එකපාරට සමාජයට දාන්න බැරි මුද්‍රණ වියදම් දරන්න බැරි සහෝදරයෝ හිටියා. ඉතින් කලා සංගමයේ කලානුකමිට රජරට විශ්වවිද්‍යාලය එකතු වෙලා තමයි මේ නිර්මාණකරුවන් 12 දෙනෙක් එකතු වෙලා සුසර ප්‍රභාෂී කියන අලුත්ම, ඒ කියන්නේ විශේෂයෙන් රජරට විශ්වවිද්‍යාලයේ ආරම්භ කරපු දවසේ ඉඳන් එහෙම සංගීත ප්‍රසංගයක් තිබුණේ නැහැ. එයට රංගනේ, නර්තනේ, ඊට පස්සේ චිත්‍ර, ඒ වගේම
ගායනය සංගීතය තනු නිර්මාණය මේ සියල්ල එකතු වෙලා අලුත්ම රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ කරපු අලුත්ම ගීත 16ක් ඉදිරිපත් වුණා. ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ ඒ නිර්මාණකරුවන්ට ඉදිරියේ අපි සුබපතනවා තමගේ නිර්මාණ කටයුතු ඉස්සරහට අරගෙන කියලා. ඔබේ නිර්මාණ දිවිය නැත්නම් නිර්මාණ දිවිය ආරම්භයක් වශයෙන් නිර්මාණය කළ ඉරමල කවුගේ සරණිය වෙනුවෙන් අපි මෙහෙම ස්තුතිවන්ත වෙනවා සහ ඔබේ ඉදිරි ගමනට සුබ ප්‍රාර්ථනා කරනවා රජරට විශ්වවිද්‍යාලයේ සිදත් මදීර රන්දෙනි හේරත් ඔබටත් නාලක සම්පත් බණ්ඩාදී සනායක ඔබටත් ඔබේ නිර්මාණ ශක්තිය නැත්නම් නිර්මාණ ජීවිතය ඉදිරියට යන්න සුබ ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ සිව් මන්සලෙන් සමුගන්නේ ඔබට සුබ දවසක්.